ජීවිතයේ සෑම අවශ්‍යතාවයක් මෙන්ම විදුලි බලයද කාටත් අවශ්‍ය වන්නක්. සෑම ජීවත් වන තත්පරයකටම විදුලිය බිඳකින් මිනිස් ජීවිත ආලෝකමත් වෙයි. නැතහොත් කවර හෝ කාර්යයකට විදුලිය ඕනෑ වේ. ආර්ථික සංවර්ධන සහ නොයෙකුත් කර්මාන්ත සඳහාත් ඔබේ සෞඛ්‍ය සේවා සඳහා වන උපකරණ ආදී දේ ක්‍රියාත්මක කිරීම සඳහාත් විදුලිය අත්‍යවශ්‍ය වේ. සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලය ගැන හිතෙන්නේ මාසික විදුලි බිල්පත් ලැබුණාම හෝ ලයිට් ගිය වෙලාවට පමණයි. එහෙත් විදුලි බල මණ්ඩලය ඔබ වෙනුවෙන් දවසේ පැය 24ම ක්‍රියාත්මකයි. මේ සියලු කටයුතු කරන්නේ ඔබට නොපෙනෙන මහා බලවේගයක් මගින්. ඊට නම් තබා තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය කියලා. 115 වෙනි සංවත්සරයේ පවත්වන ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳ කරුණු දක්වමින් එහි සභාපති මහාචාර්ය KKYW පෙරේරා මහතා, ලංකා විදුලි බල මණ්ඩලය ආරම්භ කළා දැනට අවුරුදු 15ක් විතර වෙනවා. අරිතම ආරම්භ කළේ 1969 නොවැම්බර් 1 වෙනිදා. විදුලි බල මණ්ඩලයේ ඉතාම අගය කොට සලකනවා. එවැගේම ඉතාම අවශ්‍ය එකක් විදිහට සලකනවා ලංකාවේ පාරිභෝගිකයන්ට විදුලිය සැපයීම. මේ මක්නිසාද කර්මාන්තවලටත්, එවැගේම ආර්ථික දියුණුවටත්, එවැගේම එදිනෙදා ජන ජීවිතයේ සියලු වැඩ කටයුතු වලට, ඒ කියන්නේ තමුන්ගේ ඉගෙන ගැනීම්, එවැගේම ගෙදර ආලෝකය, එවැගේම ටෙලිවිෂන් ආදී බැලීමට උවමනා කරන දෙයක් විදිහට විදුලිය අවශ්‍ය බව. විදුලි බල මණ්ඩලය 1969 පටන් ගත්තට පස්සේ ඉතා ප්‍රගතියක් ලබලා තිනවා. 1969 දී පාරිභෝගිකයන් හිටියේ 60,800යි. නමුත් 1984 දී පාරිභෝගිකයන් 330,000ක් ඉන්නවා විදුලි බල මණ්ඩලයෙන් විදුලිය ලබා ගන්න අය. විදුලි බල මණ්ඩලයේ වයස දැන් අවුරුදු 15ක්. නමුත් ලංකාවේ විදුලිය උත්පාදන ඉතිහාසයේ පටන් ගන්නේ 1895 දී. කොළඹ නගරයේට එවක විදුලි බලයේ සැපයුවේ බවුස්ටඩ් බ්‍රදර්ස් නම් පෞද්ගලික සමාගමක් මගින්. ඉන් පසුව මහනුවරට විදුලිය සපයන ලද්දේ ඩීසල් ඉන්ධනයේ දූ යන්ත්‍ර ආධාරයෙන්. ඉතිහාසයේ පෙන්වා දෙන අන්දමට ලංකාවේ ජල විදුලි බල උත්පාදන සංකල්පය ඉස්මතු කරන ලද්දේ ඩීජේ විමල සුරේන්ද්‍ර මැතිතුමා විසිනි. එවක සමනල කන්දින් මතුණු ගංගා ඇසුරුකොට විදුලිය නිපදවිය හැකි බව සිතූ විමල සුරේන්ද්‍ර මැතිතුමා මුල් වරට නුවරඑළියේ බ්ලැක්පූල් හි ආදර්ශ ජල විදුලි බලාගාරයේ පිහිටුවී. '1924 රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කළ ලක්ෂපාන ඇබර්ඩින් ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය 1950 වර්ෂයේදී ජාතික මෙහෙවර සඳහා විවෘත විය. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමා සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා එහි ප්‍රධානත්වය ගත්හ. අදියර යටතේ මෙගවොට් 25ක ධාරිතාවයකින් යුක්ත වූ ලක්ෂපාන අදියරෙන් අදියර මෙගවොට් 150ක් දක්වා වර්ධනය විය. වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලීමට ලක්ෂපාන ජලවිදුලි බලාගාරය පුළුල් විය. ඒ අතරතුර මෙගවොට් 50ක් විමල සුරේන්ද්‍ර බලාගාරයෙන්ද, මෙගවොට් 75ක් පොල්පිටිය බලාගාරයෙන්ද ජාතික විදුලි බල ශක්තියට එක් විය. එසේම ගල්ලොයේ ව්‍යාපාරයෙන් උඩවලවේ සහ ඉංගිනියාගල විදුලි බලාගාරයන්ද විදුලි පද්ධතියට සිය බලය එක් කරන ලදී.
ජල විදුලියට අමතරව තාප විදුලි උත්පාදන බලාගාරයක් වන කැලණි තිස්සද ප්‍රතිස්ථාපනය වීය. එහි ධාරිතාවය මෙගාවොට්ස් 50ක්. 1969 ලංකා විදුලි බල මණ්ඩලයේ පිහිටවුණු ලද අවධියේ ලංකාවේ විදුලි බල නිෂ්පාදනය මෙගාවොට් 262ක් විය. දැන් මෙගාවොට් 624ක් දක්වා නිෂ්පාදන ධාරිතාව වර්ධනය වී ඇත. විදුලිය බෙදා හැරීමද දීපව්‍යාප්ත විය. අතිගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සිරිමතාණන් සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මැතිතුමා කැනියොන් විදුලි බලාගාර සීනේ සාර්ථක ප්‍රතිඵල දුටුවේ. ග්‍රාමීය විදුලි බල යෝජනා ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීමෙන් නාගරිකයන්ට මෙන්ම විදුලිය පහසුකම් ගම් 3000කට අධික ගණනකට ලබා දීමට විදුලි බල මණ්ඩලය සමර්ථ විය. ග්‍රාමීය කර්මාන්ත දියුණුව පටන් ගති. අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ නිවාස දසලක්ෂයේ අරමුණ සඳහාද විදුලිය සැපීමට විදුලි බල මණ්ඩලය කැප වී. නිදහස් වෙළඳ කලාපයේ බඳු ජාත්‍යන්තර මට්ටමේ කර්මාන්ත ශාලා සඳහා විදුලිය සැපීමටද ලංකා විදුලි බල මණ්ඩලයට සියලු වගකීම් දැරීමට සිදුවිය. විදුලි පුහුණු කිරීමේ මධ්‍යස්ථානයෙන් සිය විදුලි සම්පාදන සේවාවට අමතරව වඩාත් හොඳ සේවයක් සැලසීමට ලංකා විදුලි බල මණ්ඩලය ජාතික මෙහෙවරක් වශයෙන් විදුලි කාර්මිකයන් පුහුණු කරයි. සිය විදුලි බලාගාර සහ මධ්‍යස්ථානවල නඩත්තුවද කරනු ලබන්නේ පුහුණු කාර්මිකයන් මගින් විදුලි බල මණ්ඩලය විසින්මයි. වර්තමානයේ පවතින අවශ්‍යතා අනුව වායු සමීකරණ සහ රජයේ ආයතනයන්හි විදුලි නඩත්තුවද කරනු ලබන්නේ ලංකා විදුලි බල මණ්ඩලය මගින්. අද නව තාක්ෂණික ක්‍රමාණු යමින් පරිගණක යන්ත්‍ර මාර්ගයෙන් බිල්පත් පිළියෙල කිරීම, කාර්මික දත්ත සැකසීම, විදුලි බල ඉල්ලුමේ අනාවැකි සැලසුම් කිරීම, අනාගත ව්‍යාපෘති නිර්මාණය කිරීම යනාදිය මේ මගින් ඉටු කෙරේ. සිය සේවකයන් වෙත ලංකා විදුලි බල මණ්ඩලය සේවාස්ථාන 90 සුබ සාධන කටයුතු සලසයි. නිවාස, ප්‍රවාහන, ක්‍රීඩා, පුවත්පත්, ජනමාධ්‍ය, සෞඛ්‍ය, සංචාරක ආදී සේවාවන් ඉන් ප්‍රධාන තැනක් ගන්න. 1982-83 අතරතුර බලාපොරොත්තු රහිත ලෙස නියම් රකුසා විසින් ජලවිදුලි ක්ෂේත්‍රයේ ගිල ගැනීම නිසා ගෑස් ටර්බයින මගින් ක්‍රියාත්මක තාප විදුලි ජනක යන්ත්‍ර සඳහා අධික තෙල් වැය කිරීමකට විදුලි බල මණ්ඩලයට මුහුණ දෙන්නට සිදුවිය. නාස්තිය වැළැක්වීමට විදුලි බල මණ්ඩලයේ දරන උත්සාහය අසීමිතය. ප්‍රචාරක දැන්වීම, පත්‍රිකා මගින් ඔබට කරන ආරාධනයට සහයෝගය දෙන්න. සපුගස්කන්දේ තෙල් පිරිපහදුවෙන් දැවී ශේෂ වන තෙල් යොදා ක්‍රියාත්මක කළ හැකි බලාගාරයක් දැන් දියත් කර ඇත. මෙගවොට් 80ක විදුලි බල ධාරිතාවක් මේ ඩීසල් යාන්ත්‍රික මගින් රටට නිපදවිය හැකිය. අතිගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාර යටතේ ඉදිවන වික්ටෝරියා, කොත්මලී, රන්දිනිගලාදී විදුලි බලාගාරයන්හි බහරකරු වන්නේද මතුදින ලංකා විදුලි බල මණ්ඩලය. මෑත කාලයේ මාඋස්සා කැලේ ජලාශයට යට වූ සමන් දේවාලයේ වෙනුවට නව සමන් දේවාලයේ ඉදිකිරීමේ කටයුතුද ලංකා විදුලි බල මණ්ඩලය මගින් සිදුකරනු ලැබ ඇත. අතිගරු ජනාධිපතිතුමා, ගාමිණී දිසානායක අමාත්‍යතුමා සහ විදුලි බල සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පී. දයාරත්න මැතිතුමා සහ මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරා මහතා අතින් එය විවෘත විය.
පහළොස් වසරක් තුල ඔබේ විදුලි පිපාසයේ සංසිඳදීමේලා ලංකා විදුලි බල මණ්ඩලයේ සලසා ඇති පෘතුල සේවාව වෙනුවෙන් ඔබ කවර අන්දමේ ප්‍රතිචාරයක් දක්වා ඇද්ද වෙන කිසිවක් නොව කරුණාකර සහයෝගයක් වශයෙන් විදුලිය අපතේ නොයවන්න අනාගත පරපුරටද මේ ඉමහත් සේවයේ සැලසීමට ලංකා විදුලි බල මණ්ඩලයට ඔබේ සහයෝගය දෙන්න.